අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මෙන්න මේ Honor Magic 6 Pro කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මේක ඔනාලාගේ ගොඩක්ම powerful specs තියෙන ස්මාර්ට්ෆෝන් එකක්. ඒ කියන්නේ මේ විදිහේ තියෙන අනිත් flagship ස්මාර්ට්ෆෝන්ස් එක්ක කාටට කාට තියන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් අද අපි ගොඩක් සරලව මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක සම්බන්ධයෙන් කතා කරන්න තමයි යන්නේ මෙන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් ඒ හින්දා වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. එතකොට ඔයාලට මෙන්න මේ ෆෝන් එක සම්බන්ධයෙන් ගොඩක් හොඳ මට්ටමක අදහසක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ Honor Magic 6 Pro එක මේ විදිහ ලංකාවේදී ප්‍රී ඕඩර් කිරීම හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් 380,000 වගේ මුදලකට. ඉතින් ප්‍රී ඕඩර් කරද්දී අපිට 1-time screen replacement warranty එකක් හම්බෙනවා. ඒ වගේම තමයි Sony ලගේ earbuds දෙකකුත් හම්බෙනවා. ඒ වගේම තවත් magic gift කීපයක් අපිට හම්බෙනවා. ඉතින් එතෙන්දී නම් ඒගොල්ලෝ මොන වගේ items දෙනවද දන්නේ නැහැ. ඉතින් අපිට ප්‍රී ඕඩර් කරද්දී අන්න ඒ වගේ වාසි ටිකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. අපි මුලින්ම මෙන්න මේ ෆෝන් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ෆෝන් එකේ තියෙන design එක සහ body එක සම්බන්ධයෙන් කතා කරලිමු. ඉතින් මේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් වෙන ෆෝන් වල නැති වෙනස්ම විදිහ design එකක් තියෙනවා. කොහොමද මේ design එක දැක ගම එකිනෙට තේරෙන්නේ එක්කෝ මේක Huawei එකක් නැත්නම් Honor එකක් කියලා. මොකද අන්න ඒ තරමටම මෙන්න මේ design එක මෙයාලට unique වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන design එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ෆෝන් එකේ තියෙන්නේ ටිකක් විතර පිටසක්ව look එකක් වගේ. මොකද මෙන්න මේ smartphone එකේ තියෙන camera setup එක හින්දා. ඉතින් ඒක මාරම unique. ඒ වගේම තමයි මෙන්න මේ smartphone එකේ design එකේදී තියෙන්නේ leather design එකක්. ඉතින් ඒකත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ smartphone එකේ ඒගොල්ලෝ ගොඩක්ම හොඳ මට්ටමක protections පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ phone එකේ display එක නැත්තම් මේ phone එකේ front side එක මේගොල්ලෝ ආරක්ෂා කරලා දීලා තියෙන්නේ nano crystal shield වලින්. ඒ වගේම මෙන්න මේ smartphone එකේදී glass back එකක් හෝ silicon polymer back side එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මෙන්න මේ smartphone එකේදී IP68 water and dust resistant certificate එකත් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ හින්දා අපිට මෙන්න මේ smartphone එක වතුරිදි පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා සහ වතුරෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙයාල කියන්නේ පැය භාගයක් මේ phone එක මීටර 1.5ක ගැඹුරකින් යට තිබ්බත් phone එකට කිසිම water damage එකක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මෙන්න මේ smartphone එක අපිට color scape එකේ මිලදී ගන්නකොට මිලදී ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ colors තමයි black, green, blue, purple, white. මෙන්න මේ කලර්ස් වලින් කැමති කලයකින් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක buy කරනකොට buy කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තට මේ ෆෝන් එකේ ප්‍රොටෙක්ෂන්ස් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. කොහොමත් ඩියුරබිලිටි එක අතින් බැලුවොත් එම Honor ස්මාර්ට්ෆෝන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මොකද Honor ස්මාර්ට්ෆෝන් වල ගොඩක්ම හොඳ මට්ටමක ඩියුරබිලිටි එක බලා ගන්න පුළුවන්. ඉතින් Honor X9A එක සහ X9B එකත් අන්න ඒ වගේ ස්මාර්ට්ෆෝන්ස් දෙක. ඉතින් මම X9A ගැන නම් වීඩියෝ එකක් කළා. ඔයාලට කැමති නම් ඒකත් බලීමේ හැකියාව තියෙනවා. මම පාලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා ඇති. ඉතින් මේ ෆෝන් එකේ තියෙන බොඩි එක සහ ඩිසයින් එක සම්බන්ධයෙන් කතා කරද්දී අන්න ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ෆෝන් එකේ තියෙන්නේ අඟල් 6.8ක LTPO OLED panel එකක්. ඒ වගේම අපිට මෙන්න මේ smartphone එකේ display එකේදී 1 billion colors, 120 Hz refresh rate එකක්, Dolby Vision HDR වගේ features උත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ phone එකේ තියෙන resolution එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ phone එකේදී 2K වලට වැඩිය සහ QHD වලට වැඩි resolution එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම හොඳම දේ තමයි මේ smartphone එකේදී අපිට brightness level එක peak level එක බලා ගන්න පුළුවන් වෙන්නේ Nits 5000ක් විදිහට. ඉතින් ඒක මාරම level එකක්. ඉතින් ඇත්තටම LTPO OLED කියන්නේ ගොඩක්ම හොඳ මට්ටමක display එකක්. colors අතින් බැලුවත් මාරම හොඳයි. ඒ වගේම තමයි මෙන්න මේ smartphone එකේ high refresh rate එකක් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට මෙන්න smartphone එකේ තියෙන display එක ගොඩක්ම smoothly පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් display එක නම් මාරම level එකක්. මාරම smoothness සහ ගොඩක්ම ලස්සන colors තියෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන කෙනාට ගොඩක්ම ආසිත වෙන display එක මෙන්න මේ smartphone එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. කලින් කිව්ව වගේ මේ phone එකේ තියෙන හොඳම දේ තමයි මේ phone එකේ brightness level එක. මොකද high brightness level එක මෙන්න මේ smartphone එකේ තියෙනවා. ඉතින් හිතන්නකෝ Nits 5000ක් කියන්නේ සෑහෙන ලොකු වගයක්. සාමාන්‍යයෙන් Nits 1200ක් 1600ක් තියෙනවා කියන්නේ phone එකේ තියෙන දේවල් තදාවකදී ගොඩක්ම පැහැදිලිව බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් 5000ක් තියෙනවා කියන්නේ ඒක මාරම level එකක්. ඉතින් ඇත්තටම overall මෙන්න මේ smartphone එකේ display එකත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙන display එකක්. ඉතින් game එක play කරද්දී, movie එකක් බලද්දී, අපි ඉදින්නට වැඩ ටික කරගද්දී ගොඩක්ම හොඳ මට්ටමක entertainment experience එකක් අපිට මෙන්න මේ smartphone එකේ තියෙන display එකේදී ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ smartphone එකේ තියෙන platform එක සම්බන්ධයෙන් කතා කරද්දී මේකේ තියෙන OS එක වෙන්නේ Android 14 latest version එක. ඒ වගේ Magic OS 8 version එකක් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ Honor ලගේ. ඉතින් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ෆෝන වලට Google Play services හම්බෙනවද කියන එක. ඉතින් මේවට හම්බෙනවා. Huawei වලට විතරයි හම්බෙන්නේ නැත්තේ. ඉතින් Honor කියන්නේ Huawei ලගේ කලින් sub brand එකක්. හැබැයි දැන් නම් Honor වෙනම තමයි යන්නේ. හැබැයි අපිට Huawei ෆෝන වල තියෙන user experience එක 90%ක් 95%ක් දුරටම මෙන්න මේ Honor phones වලදීත් ගැනීමේ හැකියාව දෙනවා. අන්න ඒක තමයි හොඳම දේ. ඉතින් මම මේ Honor phone වල ගොඩක්ම කැමති දෙයක් තමයි මෙයාලගේ මෙන්න මේ user interface එක. ඉතින් ඒක මාරම ලස්සන
ලස්සනයි සහ මාරම අමුතු ෆීල් එකක් තියෙනවා. ඒ කියන්නේ මාරම පියෝ. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන චිප්සෙට් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ස්මාර්ට් ෆෝන් එකේදී වඩාම පවර්ෆුල් හොඳ චිප්සෙට් එකක් වෙන Snapdragon 8 Gen 3 කියන ෆෝන් නෝමැටි චිප්සෙට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් නම් මාරම ලෙවල් එකක්. ඉතින් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. වඩාම බටර් ස්මූත්නස් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. චිප්සෙට් එක සම්බන්ධයෙන් කතා කරද්දී කියන්න ඕනේ මේ ෆෝන් එක 5G ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් අන්නේ හින්දා මේ ෆෝන් එකේදී 5G network එක එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ ෆෝන් එකේදී දැනට Play Store එකේ තියෙන ඕනම high end game එකක් high graphics වලදී සහ high frame rate වලදී කිසිම lag එකක් හෝ issue එකක් නැතුව smoothly play කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් performance සම්බන්ධයෙන් කතා කරන දෙයක් ඇත්තෙම නැහැ. gaming වලට heavy task run කරගන්න, multitasking වලට මේ වගේ ගොඩක් ලොකු වැඩ වලට අපිට මෙන්න මේ smart phone එක පාවිච්චි කරලා වඩාම හොඳ මට්ටමක වැඩක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට අවිල තියෙන flagship smartphone එක බලද්දී මෙන්න මේ smartphone එකේ performance ඒ phone වලට වඩාම කරට කර යනවා. ඉතින් මෙන්න මේ Honor ලගේ magic OS එක වඩාම smooth OS එකක්. ගොඩක් හොඳට optimize කරලා තියෙන OS එකක්. ඒ වගේම තමයි මේ phone එකේ හොඳ refresh rate එකක් තියෙනවා. සහ ගොඩක්ම powerful chipset එකක් තියෙනවා. අනේ හින්දා මේ phone එකේදී වඩාම හොඳ මට්ටමක butter smoothness performance එකක් ගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් performance සම්බන්ධයෙන් නම් කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මේ phone එකේ තියෙන RAM එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ phone එකේදී RAM මෂින් කීපයක්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්දි 12GB RAM එකක 256GB version එකක්, ඒගොම තමයි 12GB RAM එකක 512GB version එකක්, ඒගොම 16GB RAM එකක 512GB version එකක්, ඒ වගේම 16GB RAM එකක 1TB version එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් කතා කරලා බලමු මෙන්න මේ smart phone එකේ තියෙන camera setup එක සම්බන්ධව. ඉතින් camera setup එකේ තියෙන විදිහටම අපිට මෙන්න මේ phone එකේදී camera 3ක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්දි megapixel 50ක main camera එකක් තියෙනවා. මේකේ laser autofocus තියෙනවා සහ PD autofocus තියෙනවා. ඒ වගේම OIS තියෙනවා සහ EIS තියෙනවා. ඒ වගේම megapixel 180ක periscope telephoto lens එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ කැමරකෙන් 2.5x දක්වා optical zoom කිරීමේ හැකියාවත් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ කැමරකේ PD autofocus සහ OIS බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම megapixel 50ක ultra wide camera එකකුත් බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ කැමරකෙන් අංශක 122ක පාරාසයක් capture කිරීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කැමරකෙත් අපිට autofocus බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ phone එක නම් කරලා තියෙන්නේම Honor ලගේ high specs දීපු camera smartphone එක කියලා. ඉතින් කැමරක සම්බන්ධයෙන් කතා කරද්දී කියන්න තියෙන අර performance වලට කියපු දෙයමයි. මොකද කතා කරන දෙයක් ඇත්තෙම නැහැ. ඒ තරමටම මෙන්න මේ smartphone එකේ camera එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේකෙන් capture කරන daylight photos වලදී saturation, contrast level එක, dynamic range එක මේ දේවල් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මේ smartphone එකට හම්බෙලා තියෙන night mode එක පාවිච්චි කරලා ගොඩක්ම හොඳ මට්ටමක night photo එකක් capture කරගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ smartphone එකේ telephoto lens එක මාරම හොඳයි. මොකද ගොඩක්ම හොඳ මට්ටමක photos ගන්න පුළුවන් සුපිරි camera එකක්. මේකේ color reproduction එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ smartphone එකේ මෙන්න මේ තියෙන camera තුන පාවිච්චි කරලා ගොඩක්ම smooth photos capture කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් camera එකත් මේ range එකේ තියෙන flagship smartphones එක අනිවාර්යයෙන්ම කලට කර තියෙනවා. ඕවරෝල් කතා කරද්දි මේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ කැමරා තුනම එක හා සමාන performance එකක් දෙනවා. ඉතින් photos වලට focus එකක් දෙන කෙනෙක්ට මෙන්න මේ smart phone එක අනිවාර්යයෙන්ම recommend කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කියනවනේ මේ ෆෝන් එකේ තියෙන video පැත්ත ගැනත් videos උත් අවුලක් නැහැ. ගොඩක් හොඳ colors එක, ගොඩක් stable මට්ටමක smooth video එකක් record කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ෆෝන් එක පාවිච්චි කරලා. ඉතින් මේකෙන් ගන්න videos වල details වල එහෙමත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ video එකේදී මේ ෆෝන් එකේ තියෙන camera එක ගැන ගොඩක්ම පොඩ්ඩයි කතා කරේ. කතා කරනවා ඕන තරම් තියෙනවා දේවල් මේ ෆෝන් එකේ තියෙන කැමරක සම්බන්ධයෙන්. ඉතින් මට කියන්න බැරි වුණා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ රියර් කැමරකෙන් අපිට උපරිම 4K වීඩියෝක් 60fps ඉන් රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා HDR එක සහ OIS සහ EIS මෙන්න මේ දෙකම පාවිච්චි කරලා. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන සෙල්ෆි කැමරක සම්බන්ධයෙන් කතා කරද්දිත් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ මෙගාපික්සල් 50ක කැමරකක්. ඉතින් අපිට මෙන්න මේ කැමරකත් එක්ක තවත් පුළුවන් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි TOF 3D depth sensor එක. ඉතින් අපිට මෙන්න මේ සෙල්ෆි කැමරකිනුත් 4K වීඩියෝක් 30fps දක්වා රෙකෝඩ් කරගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඉතින් ඕවරෝල් කතා කරද්දී මේ ෆෝන් එකේ රියර් කැමරක සහ සෙල්ෆි කැමරක මේ දෙකම ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ වට නොච් එකක් පේනවාදී. ඉතින් මේක ගොඩක් සමානයි අපල්ලාගේ ඩයිනමික් අයලන්ඩ් නොච් එකට. ඉතින් අන්න ඒකේ තියෙන ෆීචර්ස් කීපයක්ම මෙන්න මේ නොච් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං කියන්නේ ඕනලා එක අපල්ලාගෙන් කොපි කරා කියලා. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ තියෙන සවුන්ඩ්ස් ගැන කතා කරද්දී මේ ෆෝන් එකේදී අපිට ස්ටීරියෝ ස්පීකර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ස්පීකර්ස් දෙකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ ස්පීකර්ස් දෙක ගොඩක්ම හොඳ ස්පීකර්ස් දෙකක්. මොකද ලවුඩ් සවුන්ඩ් මෙන්න මේ ෆෝන් එකේ තියෙන ස්පීකර් දෙකෙන් අහන්න පුළුවන්.
පුළුවන් සහ බේස් එක දිනුවත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා ඒ වගේම ක්ලියර් බැලන්සින් සවුන්ඩ් අපිට මෙන්න මේ ෆෝන් එකේදී අහන්න පුළුවන් වෙනවා ඉතින් අපි සාමාන්‍ය මියුසික් එකක් ප්ලේ කරද්දී ගේම් එකක් ප්ලේ කරද්දී මූවී එකක් බලද්දී ගොඩක්ම හොඳ මට්ටමක සවුන්ඩ්ස් එක්ස්පීරියන්ස් එකක් මෙන්න මේ ෆෝන් එකේදී ගන්න පුළුවන් වෙනවා ඉතින් ඇත්තටම මෙන්න මේ ෆෝන් එක එන්ටර්ටේන්මන්ට් පැත්තට ගොඩක්ම හොඳයි මොකද මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් ගොඩක්ම හොඳ ඩිස්ප්ලේ එකක් සහ මේ ෆෝන් එකේ සවුන්ඩ්ස් එහෙමත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා අන්න ඒ හින්දා මේ ෆෝන් එක පාවිච්චි කරද්දි මේ ෆෝන් එකේදී වැඩක් කරද්දි ගොඩක්ම හොඳ මට්ටමක එන්ටර්ටේන්මන්ට් එක්ස්පීරියන්ස් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ තියෙන සිකියුරිටි එක සම්බන්ධයෙන් කතා කරද්දි මේ ෆෝන් එකේදී අපිට බලාගන්න පුළුවන් ඉන්නේ අන්ඩර් ඩිස්ප්ලේ ඔප්ටිකල් ෆින්ගර්ප්‍රින්ට් සෙන්ස එකක්. ඉතින් මේ කියන්නේ ඩිස්ප්ලේ එකේදීමයි. ඉතින් මෙන්න මේ ෆින්ගර්ප්‍රින්ට් එක මාරම ස්පීඩ් සහ මාරම ඇකියුරේට්. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එකේදී තවත් ෆේස් ID බලාගන්නත් පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා අපිට මෙන්න මේ ෆෝන් එකේදී ෆේස් ID සහ ෆින්ගර්ප්‍රින්ට් මෙන්න මේ දෙකම පාවිච්චි කරලා ගොඩක්ම හොඳ මට්ටමක සිකියුරිටි එකක් මෙන්න මේ ෆෝන් එකට දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ තියෙන බැටරි එක සම්බන්ධයෙන් කතා කරද්දි මේ ෆෝන් එකේදී ලොකු බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්දි මිනිම්පෙර 5600 එක බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේගොල්ලෝ මේකට චාර්ජින් ස්පීඩ් එක දීලා තියෙන්නේ 80 වොට් විදිහට. ඉතින් ඒ කියන්නේ අපිට මෙන්න මේ ෆෝනට හම්බ වෙන චාර්ජර් පාවිච්චි කරලා අන්න ඒ වගේ ස්පීඩ් එකකින් මෙන්න මේ ෆෝන් එක චාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ ෆෝනේට වයර්ලස් චාර්ජින් සපෝට් එකත් හම්බ වෙනවා. ඉතින් 66 වොට් ස්පීඩ් එකකින් තමයි අපිට මෙන්න මේ ෆෝන් එක වයර්ලස් විදිහට චාර්ජ් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේදී රිවර්ස් වයර්ලස් චාර්ජින් බලා ගන්නත් පුළුවන් වෙනවා. අන්න ඒ හරහා අපිට පුළුවන් ඊයේ ෆෝන් එකක් හෝ තවත් වෙන ඩිවයිස් එකක් වයර්ලස් විදිහට මෙන්න මේ ෆෝන් එක හරහා චාර්ජ් කරගන්න. ඒ වගේම 5 වොට් රිවර්ස් වයර්ඩ් චාර්ජින් ස්පීඩ් එකකුත් මෙන්න මේ ෆෝන් එකට හම්බ වෙනවා. ඒ කියන්නේ කේබල් එකක් කරා අපිට පුළුවන් තවත් ඕනම ඩිවයිස් එකක් මෙන්න මේ ෆෝන් එක හරහා චාර්ජ් කරගන්න. ඉතින් අපි මොන වැඩේ කරත් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේදී දවස් එකමාරක්වත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ෆෝන් එකේ බැටරි එක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ normally අපි calls message අරන් ඒ වගේම social media app ටික පාවිච්චි කරලා games play කරලා කැමරා ගේම් ෆොටෝස් සහ වීඩියෝස් අරගෙන ඒ වගේ movies බලලා ඔය වගේ මේ ෆෝන් එකේදී කරන්න තියෙන හැම දෙයක්ම කරත් අපිට මෙන්න මේ ෆෝන් එකේ තියෙන බැටරි එක අනිවාර්යයෙන්ම දවසක් හෝ දවස් එකමාරක් ඇද ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේදී අපිට සාමාන්‍ය එක දිගට games play කරන්න පුළුවන් පැය 9ක් වගේ. ඒ කියන්නේ online high end mobile games. ඉතින් පාවිච්චි කරන විදිහ අනුව තමයි මෙන්න මේ ෆෝන් එකේ තියෙන බැටරි එක drain වෙලා යන්නේ. ඉතින් කොහොම නමුත් ගියපාර ආපු ස්මාර්ට් ෆෝන් වලට වැඩිය හොනලගේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි කැපැසිටි එක සහ බැටරි පර්ෆෝමන්ස් එක වැඩි කරලා තියෙනවා මේගොල්ලෝ. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අපිට මෙන්න මේ Honor Magic 6 Pro එක සම්බන්ධයෙන් කතා කරද්දී කතා කරන්න තිබ්බේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ මෙදා පාර ආපු ඔනලගේ Magic 6 Pro එක සම්බන්ධව? අනිවාර්යෙන් පළින් කමෙන්ට් එකක් දාලා කියන මතක් කරන්න එපා සහ ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් එහෙම ඒදවලුත් මගෙන් අහන්න. ඒ වගේම Honor ෆෝන් සම්බන්ධයෙන් ඉන්ට්‍රෙස්ටිං වගේ යාළුවෙක් ඉන්නවා නම් නැත්නම් දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම එයට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එකේ වීඩියෝ බලන්නේ පළවෙනි පාඩම් එහෙම අපේ channel එකට තරන්නේ මේ වගේම smart phones වලට සම්බන්ධ වෙච්ච videos. ඒ කියන්නේ මේ වගේ අලුතෙන් එන smart phones ගැන, ඒ වගේම android smart phones ගැන, apple smart phones ගැන, ලංකාවේදී ගණන් අඩුවට ගන්න පුළුවන් smart phones ගැන, smart phone comparison videos ගැන, smart phone accessories ගැන මේ වගේ smart phones වලටම related වෙච්ච videos වලට අපේ channel එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ channel එකෙන් දාන videos වලට වැදගත් කියලා හිතෙනවා නම් නැත්නම් ඔයා phone සම්බන්ධයෙන් interesting කෙනෙක් නම් එහෙම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්නත් එපා. ඉතින් channel එක ඇතුළට පොඩ්ඩක් ගියොත් එම මං කරලා තියෙන videos වලට මොන වගේ වද කියලා බලීමේ හැකියාව තියෙනවා සහ අපේ channel එක සම්බන්ධයෙන් ඔයාලට ID එකක් ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි මේ වගේ තවත් අලුත්ම smartphone එක සම්බන්ධයෙන් කතා කරපු video එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.